ස්වාමීන් වහන්සේට මහිමේ වේවා. ජීවන ජලධාරාවේ 81 වෙනි ජලබිඳුවත් රැගෙන ඔබ මා මුණ ගැහෙන අද දවස මැදින් මාසේ 22 වෙනිදා. ඔබට මතක ඇති මේ වෙනකොට අපි දවස් 4ක් 5ක් එක දිගට කතා කරමින් ඉන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ සුව කිරීම පිළිබඳව. අපි ගත්ත උදාහරණය තමයි අර ලාදුරු රෝගියාව සුව කිරීම. ඔබට මගේ අරුණා නම් මේක අද නම් බලන්නේ මං ආදරයෙන් ඉල්ලනවා ආපහු ගිහිල්ලා දවස් 5ක් විතර බලන්න මේ කෙපියවරවල් ටික. ඔහුගේ මානසිකත්වය, ඔහුගේ සමාජීය පසුබිම, එයා තුල තිබුණා වූ යටහත්කම, උන්වහන්සේගේ කැමැත්තට මුල් තැන දීපු ආකාරය, ඊට පස්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද මේ රෝගියාට ප්‍රතිචාර දැක්වේ. මේ කාරණා ඉතාමත්ම වැදගත් ගැඹුරු සත්‍යතාවයන් අපි ගොඩක් මෙතනදී ඉගෙන ගත්තා. ඒක නිසා ආපහු ගිහිල්ලා බලන්න. අද අපි බලනවා දැන් මේ වෙනකොට රෝගියා සුව වෙලා ඉවරයි. අනකලා ඊයේ අපි ඒක යාල බැලුවා. අනකලා කටාරින්නේ නැහැ, කියන්නේ නැහැ කිසි කෙනෙකුට කියලා උන්වහන්සේ මේ ලාදුරු රෝගිය හැදුලා බහිටපු මිනිසයාට අණ කරනවා, කියන්නේ නැහැ කිසි කෙනෙකුට. අපි ඒකට හේතුවත් බැලුවා. මොකද මේ උන්වහන්සේගේ පැමිණීමේ මාංශවත් වීමේ අරමුණ රෝග සුව කිරීමවත් හාස්කම් කිරීමවත් නෙවෙයි, මිනිසයාගේ කැඩුණු සම්බන්ධතාවයේ ස්වාමීන් වහන්සේත් එක්ක යලි හරි ගස්සලා දීලා නිරයෙන් ස්වර්ගයට නැත්තම් මරණයෙන් ජීවණයට මිනිස්යව රැගෙන යන එක විතරයි උන්වහන්සේගේ අරමුණ. ඉතින් අද ඒක වෙනස් වෙලා තියෙන ආකාරය දකුණට ඇත්තම කනගාටුදායකයි. ඒකයි අපි මේක පියවරෙන් පියවර ඉගෙන ගන්නෙ. ඊට පස්සේ උන්වහන්සේ තව ලස්සන දෙයක් කියනවා මේ රෝගියාට. අපි බලමු. දැන් එයා රෝගියා නෙවෙයි, දැන් එයා සුව වෙලා ඉන්නේ. දැන් එයාට කියනවා මෙන්න මෙහෙම තව වැදගත් කාරණයක්. මතේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. යේසුස් වහන්සේ උට කතා කොට කාටවත් නොකියන්නට බලාගනින්න අපි ඒක ඉගෙන ගත්තා. නමුත් ඔවුන්ට සාක්ෂියක් පිණිස ගොස් පූජකයාට පෙනී මෝසෙස් විසින් අනකල පඳුරු ඔප්පු කරන්නැයි ඔහුට කීසේ. කාරණා කීපයක් කියනවා. කිසි කෙනෙකුට කියන්නේ නැහැ. හැබැයි ඔයා යන්න ඕනේ පූජකයා ළඟට. දැන් පූජකයාට ගිහිල්ලා පෙනී සිටින්න ඕනේ. ඇයි කාටවත් කියන්න එපා. පූජකයාට විතරක් ගිහිල්ලා කියන්න. පූජකයාට කියන්න ඕනේද මෙන්න මම තමයි සුව කරේ කියලා පූජකයාට ප්‍රකාශ කරන පිණිසද? නෑ 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 නෑ. යේසුස් වහන්සේට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. අරයට මෙයාට කියලා මම තමයි මේක කරේ කියලා එහෙම කියව ගන්න උවමනාවක් උන්වහන්සේට කිසිසේත්ම තිබුණේ නෑ. උන්වහන්සේ කිව්වා කිසි කෙනෙකුට කියන්න එපා. එහෙනම් ඇයි පූජකයා ළඟට යවන්නේ? මේක තමයි හේතුව. පූජකයා ප්‍රසිද්ධියේ තමයි ප්‍රකාශ කරනවා මුළු සමූහය ඉදිරියේ කියනවා මෙන්න මේ නම තියෙන මෙන්න මේ අහවල් කෙනාට ලාදුරු රෝගය හැදිලා තියෙනවා. එයාව තවදුරටත් සමාජයේ තියාගන්න බැහැ අපිට. මොකද අනික් අයට බෝ වෙන නිසා. ඒක නිසා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කරනවා. මෙයාව අපි නුවරින් පිටතට ගිහින් ඇරලනවා. ආයෙ එයාට ඇතුළට එන්න බෑ මැරෙනකම්. එක්ක සුව වෙන්න ඕන, එක්ක මැරෙන්න ඕන. ඇතුළට එන්න බෑ. සුව වුණොත් විතරක් එන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නෑනේ. වෙන්න ක්‍රමයක් නැහැනේ. ඒ නිසා යා මැරෙන පිණිස නුවරින් පිටතට ගිහින් දානවා. දැන් ජේසුස් වහන්සේ කියනවා දැන් ඔයා සනීපයි, දැන් ගිහිල්ලා පූජකයාට පෙනී සිටින්න. පූජකයාට පෙනී සිටලා කියනවා මෙතන අර ව්‍යවස්ථාවේ නියම කරපු පඳුරක් තියෙනවා. කුෂ්ඨ රෝගයක් හැදුණා නම් පවිත්‍ර වීමේ පඳුරක් තියෙනවා. අන්න ඒ පඳුර ඔප්පු කරන්න. එතකොට පූජකයා දකිනවා ඇත්තටම ඒ ඇස් දෙකට පේනවා මේ ලාදුරු රෝගය දැන් සුවයි. වාව්, පුදුම දෙයක් සිද්ධ වෙලා. ඒ විතරක් නෙවෙයි, එයා සම්පූර්ණ ගෞරවයේ දෙවියන් වහන්සේට පුද කරනවා. මෙන්න ඒ සඳහා මෝසෙස්ගේ ඒ ව්‍යවස්ථාවේ ලියලා තිබුණු පඳුර මම ගෙනාවා. දැන් ඒ පඳුර ඔප්පු කරනවා. පූජකයාට ඒක බෑ කියන්න බෑ. මේ දේ සිද්ධ වෙන්නේ මුළු ජන සමූහයේ ඉදිරියේ. සියලු දෙනාගේ ඇස් වලින් දකිනවා ඔහු දැන් පවිත්‍රයි. දැන් ඔහු රෝගියෙක් නෙවෙයි, පඳුර ඔප්පු කළා. මෙතනදී ඊට පස්සේ තව වැදගත් දෙයක් සිද්ධ වෙනවා. මේ රෝගියාව මේ වෙනකොට සමාජයෙන් අයින් කරලා කිසි කෙනෙක් වැද්දගන්නේ නැහැ, වෙන් කරලා දැන් උන්වහන්සේට අවශ්‍යතාවය මොකද්ද? නැවත වතාවක් මේ පුද්ගලයාව සමාජගත කිරීම තමයි දැඩි අවශ්‍යතාවය අප තියෙන යේසුස් වහන්සේට. ඒ නිකම්ම ගිහිල්ලා දැන් හරි ඔයා යන්න කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම යන්න බෑ. එතකොට මිනිස්සු මෙයාට ගොඩක් හිරිහැර කරයි. නෝ වෙන ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි. ඒ නිසා කියනවා ඒ ක්‍රමයටම යන්න. කෙලින්ම යන්න පූජකයා ළඟට. අර පඳුරත් අරගෙන යන්න. පඳුර ඔප්පු කරන්න. එතකොට එයාට සිද්ධ වෙනවා ප්‍රසිද්ධියේ ප්‍රනවුන්ස් කරන්න, මේ ප්‍රකාශයකට පත් කරන්න. මෙන්න මේ අහවල් පුද්ගලයා අපි එළියට දැම්මා. දැන් එයා සුව වෙලා ඉන්නවා. දැන් එයා හරි. මෙන්න පඳුර ඔප්පු කළා. දැන් ඔයාට මේ සමාජයේ ජීවත් වෙන, නැවත ඔයාගේ ගෙදරට හැරියන්න සම්පූර්ණ අවසර ලැබෙනවා.
බලන්න කොච්චර ලස්සනද කියලා. මොන තරම් අනගි හරි අලංකාර ක්‍රමයක් නේද යේසුස් වහන්සේ අනුගමනය කළේ. ඉතින් මේක ගොඩාක් වැදගත්. මේවා අපි පිළිගත යුතුයි, අපි තේරුම් ගත යුතුයි. අපි යේසුස් වහන්සේගේ අනුගාමිකයෝ වෙනවා නම් අපි ඇත්තටම මේ ඉගෙන ගන්න උන්වහන්සේගේ ගෝලත්වයට, ගෝලයෝ බවට පත් වෙන එක තමයි අපේ අරමුණ. ඉතින් මේ උන්වහන්සේ ස්පර්ශ කිරීම තුළ අපි දැක්කා ස්වාමීන් වහන්සේ අත දික් කරලා උන්වහන්සේ ස්පර්ශ කළා කියලා කිව්වා. එතකොට අපි දැක්ක ආදරය, කරුණාව, පිළිගැනීම, සමාව දීම, කැඩුණු සම්බන්ධතාවය සකස් වීම, මේ හැමදේම අපි දැක්කා. දැන් ඔහු සමාජගත වෙනවා. දැන් සමාජයට ගිහිල්ලා තමගේ භාර්යාව, දරුවෝ, නැත්තම් වැඩිහිටියෝ, දෙමව්පියෝ, ස්වාම පුරුෂ මේගොල්ලත් එක්ක නැවත සම්බන්ධතාවය, කැඩුණු සම්බන්ධතාවය නැවත ගොඩනගා ගන්නට යනවා. ඔහුගේ මනස සුව වෙනවා. ආධ්‍යාත්මය, ආත්මය සුව වෙලා ඉවරයි මේ වෙනකොට. උන්වහන්සේත් එක්ක සම්බන්ධ වීම තුළ ආත්මය සුව වෙලා ඉවරයි, මනස සුව වෙලා ඉවරයි, රෝගේ, ශාරීරික රෝගේ සම්පූර්ණ සුව වෙලා ඉවරයි. අර සමාජීය වශයෙන් කොන්වීම දැන් සුව වෙන්න යනවා. ඒ නිසා තමයි ඔහුව නැවත සමාජගත කරන්නට කලින් මෙන්න මේ නියම පිළිවෙල හරහා යන්න කියලා කියන්නේ. මොනතරම් අනර්ගද, මොනතරම් අලංකාර ක්‍රමයක්ද, නැවත අර නැති වුණා වූ, අහිමි වුණා වූ උණුසුම රැකවරණයේ පවුල තුළ සැලකිලිමත් බව නැවත ලැබෙන්න යනවා ඔහුට. එතන කිසිම දෙයක් උන්වහන්සේ බලාපොරොත්තු නැහැ. දැන් මට ලොකු පඳුරක් ගේන්න, මෙතනින් එහාට මට මේ දේවල් කරන්න කරන්න කරන්න, ඒ කිසි දෙයක් යේසුස් වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වා දේවස්ථානෙට ගිහිල්ලා පූජකයට පෙනී සිටලා පඳුර ඔප්පු කරන්න. මෙතන කියනවා සාක්ෂියක් වන පිණිස නුඹ සුව වුණා, නුඹ සාක්ෂියක් වෙන්න අවශ්‍යයි. ඒක තමයි උන්වහන්සේ බලාපොරොත්තුනේ, වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් අද අපි මේකද දකින්නේ. ඔබම උන්වහන්සේගේ අනුගාමික වීමයි අපේ අරමුණ. අපි ගෝලත්වයට යමු. ඒ නිසා අපි මේ උන්වහන්සේව අනුගමනය කරමු, වෙන කිසිවක්වත් කිසිවෙක්වත් නෙවෙයි. හොඳයි, අපි නැවතීරත් මුණ ගැහුවා. මම ආදරෙන් ඔබට ආරාධනා කරනවා මේ 8 වෙනි පරිච්ඡේදයේ 8:1 ඉඳන් 4 වෙනකම් පද 4ම කියවන්න. ඔබට අපැහැදිලි තැනක් ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න, අපි නැවත කතා කරමු, සාකච්ඡා කරලා මේ ගැටලු තැන් ලෙහාගෙන අපි ඉස්සරහට යමු. ස්වාමින්වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබට ලැබේවා. Thank you.